අයිබෝ වාසනාවට රත්තරන් නෑ නමස්තිනේ. ඉතින් කොහමද ඔයාලට? ඔන්න ඉතින් මස්සිනා වෙනදා වගේ අද නම් අහන්නේ සුවෙන් සැපෙන්ද ඉන්නේ කියලා. මොකද වැඩක් නෑනේ බුරුට අහලා. මන් දන්නවා ඉතින් තමන්ගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අවංකවම යුතුකම් යුතු කරපු මිනිස්සුනේ බං උඹලා. ඒකින්ද ඉතින් වර්ධින්න විදියක් නෑ. කට්ටියම සුවෙන් සැපෙන් තමයි. මේ පෙරේද ඉතින් ඔය කියනවා කිව්වා සමදානයක් අපිත් ගියා අපේ පැටිවලින් ඔය කැටි උදළු අරගෙන. බලන් ගියාම සමහර පැටිවලින් බැක්කෝ ඩෝසර් දාලා සුද්ධම කරලා දාලා. ආයෙත්ින් කොහමද දන්නවද සුද්ධ කරලා තියෙන්නේ? හිටපු ඔරුන් අඩේ 92ක් විතර. බලන්කොනේ සෙල්ලන්නේ 92ක් ඈ. මේමයි ආයෙත්ින් අනිත් දවසේ පොඩි පොඩි සමදාන වලට නම් කතා කරන්න එපා. ඒකින්ද ඔය ලොකු වැඩක් මොනා හරි තිබ්බොත් කතා කරන ඇරෙන්න පොඩි පොඩි සමදාන වලට ආයෙ කතා කරන්න එපා. ඒනම් මස්සිනේ වෙනදා වගේ මොන්න අදත් මස්සිනා වීඩියෝ කෑලි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා තියෙනවා. මස්සිනා channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එක බලලා ඉවරේලා like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒනම් යම් වීඩියෝ එක බලන්න. අම්මට කිව්වේ මොකද්ද බං මේ චීට් එක? ආ රත්තරන රත්තරන ජන්ලි දින නයනෝගි. මොකද මම අන්නන්දව කියන්නේ ආ වදිනවා අයි කැපැසිටි ගවයෝ අර අම්මේ ආ වදිනවා අම්මේ අඬන්න ගියේ. හැබැයි ඉතින් තව විනාඩියක් විතර ඔය වීඩියෝ කරපු එක අල්ලගෙන හිටියනම් බලන්න තිබ්බ අපිට. ආයෙත් මූ අඬනවා. බලන්කො නේ මස්සිනේ. ඔබල දැකලා තියනවා නේද අර වැව් වල ගෙලෙන්න ගියවුන් අර බේරගත්තාම ගොඩට ගියන්නේ. ආ ඒ වගේ මූත් ඉතින් ඔය වැවේ ගෙලෙන්නද ගියේ බොහොම අමාරුවෙන් තමයි කිව්ව බේරගෙන ආවිල්ලා තියෙන්නේ. ආයේ මස්සිනේ මන් නම් කියන්නේ සමහර පැටි වලට තාමත් තනකොළ ගිහින් දෙන්න ඕන බං. අවංකෝම ආයේ කුහඬන්න කඳුලක් කියන්න ඔබ ආදරෙන්ද මාගේ හිමි නැති ඔයාව සිතයට තියාලා විඳලයි මම ඔබ හින හෙන්න ඔබේ රජේ දරේ මන් තවන්න බබ්බේ සිද්ධ ඔයාදන්නේ අර පිටිපස්සේ රොටියක් තියෙනවා ආදම්බරන් වර වේලා රොටියයි ඇතිලා අපේ මහමෝම එක තැන යදින්න ඔබ ආදරෙන් වෙලා ආයෙත් අඬන්න කඳුලක් කියන්න ඔබ ආදරෙන්ද මාගේ දෙකලා මිරාමයේති හමු වෙ මොද ටිකක් හමු වෙලා කියන්න තියෙන දෙයි නොවේ සකක් මට තියන්නේ ඇත්තමයි මිලාන වූහි අම්මාස්සිනේ කොයි ගොයා ගන්නවද මත්තන්නේ බම්බුගේ සිද්දු වැඩක් නැහැ කියලා ආදර උන්ට සම්මාන දෙන්න ඕන. ඉතින් ආයි අලුත් රජෙන් අවංකව මේ වගේ උන්ට ඔයලා සම්මාන දෙන්න ඕන. මොකද මේ වෙන්නේ? ෆෝන් එක ගල් කරන්නද යන්නේ අම්මට උඩු බඩු සාක්කුවේ? අර මුදලාලියාගේ ෆෝන් එකේ ඉතින් යාහත්තම් බේරුණා CCTV කැමරා තිබෙන්න. නැත්තම් ඉතින් සොරිම තමයි. හැබැයි ඉතින් ඕකේ මෙහෙමත් වෙන්න පුළුවන්. සමාදේට චාර්ජර් එක ගලවිලා තිබ්බත් දන්නේ නැහැ නේ බං. ඌ චාර්ජර් එක ගහන්න ගියත් දන්නේ නැහැ. ඩොර අරින්න යනවා ඌ. අම්මෝ අර සමාරේ ගෙදර ලිගේ වතුර මෝටරේ දාලා ඇවිල්ලා දන්නේ නැනේ.
කවුද දන්නේ මොකක්ද ලොකු අදිස්සියකට තමයි නැත්තම් ඉතින් ඔහොම දොර අරගෙන බහින්නේයිද බා ලංකාවේ සුපිරි ඉස්සක් කිරිමන්නේ හැබැයි ඒක නම් ටිකක් විදේශීයි සාර්ථක ප්‍රතිඵල වගේ ගන්නව නම් ඉතින් ඔය පැන්ඩෝල් කාඩ් පහක් හයක්වත් බොන්න ඕන නැත්තම් වැඩක් නැහැ. මං හිතන්නේ මස්සිනේ ඔහම දීපුවාම ලබනාත්මේ ඉපදෙද්දි ලෙඩ දුක් එහෙම අඩුවෙන් වෙන්නේ හම්බෙන්නේ. ඒකෙන් දැන් නැහම් බොන්න මිනිහ try කරන්න. දැක්කනේ අර දැකලත් නිකන් නොදැක්කාගේ යන කෝ සේමිනී කියලා. ඊයෝනේ බං මේක මුට්ටියල බස්සාගෙනද මන් දන්නේ. නම කිව්වේ නැත්තම් හොයාගන්න බෑ. මොනවා වුණත් මස්සිනේ තාමත් ඉතින් ඔය ශ්‍රී නම්බර්ස් තියනනේ. ඔතට දාවන තත්ත්වේ තියෙනවා. අපරාධ කියන්න බෑ. ලකුණු 9ක් ලබා දෙනවා. වගේම වනිදු හසරංග මේ තරගයට ක්‍රීඩා කරන්න ඉන්නේ නැහැ. ප්‍රිවෙන්ටිව් ඒ වගකීම පැවැත්වුවා. උඩ ලොකු වගකීමක් තිබෙනවා. ජෙෆ්රි සාමාන්‍ය කඩළු අතර සිටින ක්‍රීඩකයෙක් ඒ වගේම හොඳින් පන්දු දඟ කැවිය හැකි ක්‍රීඩකයෙක්. නැවත තාසිත ප්‍රනාන්දු කැඳවා තිබෙන පන්දු යවසදා ඔහුගේ අඛණ්ඩව යවන තුන්වන අයියෝ අයියෝ කාලා වෙන දැකි ගෙදරදී 6-7 වෙද්දී බුදි ගන්න නෝනෝ මද මැච් එක පෙන්නන්න එක්කන් ඇහිලා මුළු රටටම පෙන්නවා ඔක්කමත් කිනේ මහත්තුරු නම් මහත්තුරු කවුද ඒ සැටෝ හැරිස්ද ඒ කරන්නේ සෝ කෙල්මට කරේ අපේ ගෙල්ලල් නම් ඕම කෙරුවොත් කාලා එලෝ තියෙන බඩු විනාශ කරනවා කියලා පැලුවා නේද හැබැයි ඔයා සැබෑම දක්ෂේ කෑ මොලේ චූට්ටක් විතර තිබ්බන කෑලි කලු ලගන්නවා ඒකින් අවධානය ගන්නනේ නේද හැමදේම කරන්නේ පව් නේද ඔයක වැඩි ඉතින් අවධානේ හම් වෙනවා ඉතින් ඔය අම්මට දර ටිකක් පළලා දීලා පොල් ගෙඩියක් ගාලා දීලා වීඩියෝ එකක් වගේ දැම්මනම් ඔයක වැඩි අවධානයක් ගන්න තිබ්බා අපරාධේ මාන්සිය අපි ඉස්සරහට යනකොට සමහරක් මිනිස්සු කියන මතන් try කරනවා අපි කරන වැඩේ අසාර්ථක වෙන්න මොන හරි දෙයක් කරන් try කරනවා මොන හරි කියයි ඔය වැඩේ නවත්තයි කියලා මොන හරි කරන්න පුළුවන් හැබැයි ඒ වගේ වෙලාවක ඔයා ඊට පස්සේ ඒ කෙනාට පේන්න කරන්න හදන්න එපා. පලිගන්න ස්වරූපයෙන් එහෙම වැඩ කරන්න එපා. ඔයා වැඩ කරන්න පුළුවන්. ඔයා වැඩ කරන්න ඕන තමන් වෙනුවෙන්. තමන් වෙනුවෙන් වැඩ කරනවා නම් කාරවගෙත් ගන්න. ඒකටම වැඩ කරන්න පුළුවන්. දැන් ඔයා කාට හරි පේන්න පලිගෙන ඉන්න ස්වරූපයෙන් කාරවයක් දාලා සල්ලි දාලා දෙයක්කොඩෝ. එයා මට මේ වගේ දෙයක් කරා. ඒ නිසා මම මෙන්න මේ දේ කරනවා කියලා පලිගෙන ඉන්න ස්වරූපයෙන් කරන්න යන්න එපා. එහෙම වුණාම ටික කාලයක් ඇද්දි ඔයා කරන බැරි ඔයාට මෙපා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා
වෙන අය පන්දය කොලත් තියෙනවා මගින් කලිගන්නවා යා මේ වැඩි කරන්න දෙන්න පන්දය කොල ආකල්පයක් ඇති කර දෙන්න එපා. ඔයා කොහොමද වැඩ කරන්න ඔයා වැඩ කරන්න ඕන තමන් වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් එහෙනම් ඔයා කවදාවත් වැටෙන්න කාටවත් වත්තන්නත් බෑ සෙල්ලක් බෑ වස්සිනේ. අනේ අම්මෝ කපුවේ ගිරියක්ද මන් දන්නේ ඕම පන්දහය කොල අපිට නම් බලාට ඉතුරු කරන්න බෑ ඕම මොකද කුඩික්කිය පිටින්ම මිසින් වෙනවා ඕම පන්දක් ඉතර තිබ්බොත් අයියෝ අයියෝ. හැබැයි ඉතුරු කිරීමත් හොඳ පුරුද්දක් ඕකකින් ඉතුරු කරන එක්කෙනා තමා දන්නේ කවදරි වුවා ඉතුරු කරලා එකතු කරලා ලොකු සල්ලියක් වෙලා මොකක් හරි වැඩකට සෙට් කරගන්න ගියාම දාතේගේ වචනාකම තියෙනවා කියලා ඈ අයියෝ අම්මෝ පෙරේ පැහැත්ත අම්මෝ උන්ට කෙනෙක් ඉන්නෙක් නෑ හරියට නිකන් අර සෝමාලියාට පාත්තල වගේ අර කෙල්ල දිහා බලන් ඉන්න. හැබැයි ඉතින් ඔය අනිත් මේ මේ කරනවා දන්නෙත් නෑ උන් කට්ටිය එකතු වෙලා දැක්කනේ දෙකෙක් ලිකට තාතක් තියන් හිටියා. කවුද බං කිව්වේ සමදාන ඉවරයි කියලා තව කැලෑ පිටින්මයි සුද්ධ කරන්න මේ අයියෝ බං උන්ට වෙන වීඩියෝ නැත්ත බං ඔය කරලා දාන්න පේනවා නේද. හැබැයි ඉතින් ඔය යාළ තෙහා කිවලු විල්පත්තුව පේනවනේ සමහර විචාර මතකයි නේද උඹලට බුද්ධ කාලේ පොටියම ඇංගිලා හිටියා කිව්වේ විල්පත්තුව ඒ වගේ ඇති ඉතින් නේද. එහෙම කැපහරි වගේ නේද අයියගාව තියෙන ඇබැයි වස්සිනවා එකක් කියන්නද අනිවාර්යෙන්ම වූ බීලටන බිහිමට චන්දපති පලහද්දි ඇමති මන්දලේ දිවුරුම් දෙනකම්ම මේ වෙරියති ඒ වගේ සුවර් එකට මෙහෙම සීට්ටක් තියෙන්නේතන ඊයට තුන පොහොට්ටුවට ගියා දුරකටනය විසන්දි වී ගියා මානිමාව උඩ ගියා රට නුරට ගියා එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් කොල්ලෝ මස්සිනත් දැන් යන්න වෙලාව හරි. ගෙනාපු වීඩියෝ ටික නම් අද ඉවරයි. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් කරන් එන්න. හැමෝටම කියන්නේ මස්සිනා channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් කොල්ලෝ අපි ගියා. හැමෝටම ජය වේවා.